ओम शांति देदान सिसे दिखे एकलोस्सने मासे पालोस्सने दिन उदयसन मुरली बाप दादा मधुबन सारे सुमिहिर दारुवनी पापयान परित्याग किरीमेन अनतुरुवात ओब अनिवार्यन सिहिपात किरीमे सिटीमट उत्साह दरियुतुई मंद जीवात्मे पवित्रुवान्ने सिहिपात किरीमे सिटीमेन पामनाय प्रश्ने हदवते सिंहसुने असुन गणीमट सह रुद्रागे मालावे अमिनीमटति मार्गे कुमक्त पिरितुर पियाहा समानव दुकनति करान्नेक सह सतुट पिरि नमान्नेक वन्न सैम केनेक मतम दनुमे जलबिंदु इस ओउन्व सिसिल किरीमे सेवये यदेन्न केनेकुट दुकक एति करन सीरु दे अत्थरिन्न किसिम पापकारी क्रियावक सिदुनु करान्न यहापत आचार धर्म धारणे करगान्न पियागे सिहिपत किरीमे सिटिमिन उबगे कालय वटिनालिस भावित करान्न एविट ओब पियागे हदवत सिहसुने असुन्गेन रुद्रागे मालावे एमिने यमिक ओहुगे कालय अपते हरिन्नेनम ओहु हेतुवक नोमतिव ओहुगे तत्तेय पहत करगान्नवा बोरुकीम वरदि सिदुकर एवा सेंगवीम सहा केनकुगे हदवतट वेदनावक दीम यान सियाल्ल ओबट सिय गुण यक दडुवाम लबिन पापयान्य गीतेय ओहु अपगेन वेन्वान नितन है अप किसी दुकाक विंदी नितन है ओम शांति मेय गोपिकावान्गे गीतेयक कुमन गोपिकावान्द ओन प्रजापिता ब्रह्मागे मुखयेन उपान निर्माणयाय पशुव ओन गोपिवल्लभगे गोप सह गोपिकावान लिस एनम पियागे गोप सह गोपिकावान लिस हदिन्वे केसे वेतात इतिरसियाल्ल कथांदर पमनाय ओब सबविन्म पियाट अयत्वन विट दूषित असुर समाजय ओबगे सतुरन बवट पत्तन बव वटहे हंसयिन्ट सह कोक्कुन्ट एकट वासय कल नोहेक हंसयिन टिक देनेकुत कोक्कुन मिनियन गणाक्त सिटी निवसे ओबगे पौले अय समग वासय करन अतर ओब नेलुम मलक्से पिवितुरुव रंदी सिटी युतुई मेघन वर्णना तिबे ओबगे निवसे वासय करन अतर पिवितुरुव रंदी सिटीन ओ बोहो बाधक तिबे චක්‍රේන් භාගයක්ම අපවිත්‍රව සිටි අයට එතරම් විගසින් පිවිතුරු විය නොහැක. පාපයන් නිසා විශාල කැඹ ඇදිල්ලක් තිබේ. අහිංසකය පහර කෑමට ලක්වේ. දෞප්‍රදි කණ්ඩලව් කළේ ඒ නිසාය. සිටින්නේ එක් දෞප්‍රදි කෙනෙක් පමණක් නොවේ. මෙකල සියලු දෙනාම දෞප්‍රදින් සහ දුශාසනලාය ඔවුන්ට අගෞරව කරයි. මෙය දූෂිත අපවිත්‍ර ලෝකයයි ස්වර්ණමය යුගයේ දූෂණයෙන් තොර ලෝකය ලෙස හැඳින්වේ මෙය දූෂිත ලෝකයයි රාවණගේ රාජධානියයි මේ ලෝකේ බොහෝ දුක තිබේ හැඬීම වැළපීම කලහ කෝලහල බලන්න සෑම විටකම කුමක් සිදුවන්නේද කියා දේවතාවන් නව ලෝකය පාලනය කළ සමයේ පාරිශුද්ධත්වය සාමය සහ සතුට තිබුණි එහි අසාමය ගෙනා ධර්මයක් තිබුණේ නැත. දැන් අසාමය පතුරන බොහෝ ආගම් තිබේ. භාරතය අපවිත්‍ර කල්හි සහ සිප්පි කටුවක් තරම් නොවටිනා කල පැරණිතම සතුරා රාවණ බව ඔබ එවිට ඔවුන්ට ඔප්පු කර පෙන්වයි. පියා මෙහි අසුන්ගෙන ඔබට කර්ම, අකර්ම සහ පාප කර්ම ගැන දර්ශනවාදය විස්තර කරයි. රාවණගේ රාජධානියේ ඔවුන් කෙතරම් පුණ්‍ය කර්ම සිදු කළත් කෙතරම් යාග හෝම නිර්මාණය කළත් කෙතරම් ජප කිරීම සහ තපස් රැක්කත් ඔවුන් පහළට පැමිණේ. ඔවුන් දැන් දෙන්නේ කාටද? ඔවුන්ද දූෂිත පාපකාරී ජීවාත්මයයි. අකණ්ඩව පාපකාරී ක්‍රියා සිදු කිරීමෙන් දැන් ඔබගේ හිස මත විශාල පාප බරක් තිබේ. සත්ව ප්‍රදානව සිටි ඔය ජීවාත්ම දැන් තමෝ ප්‍රදාන් වී සිටි කිසිඳු වෙනසකින් තොරව ඔහු පෙර චක්‍රයේ කළ එම ආකාරයෙන්ම පියාමේ සියලු දේ විස්තර කරයි සෑම චක්‍රයකම පැමිණ
ඔබව දේවතාවන් බවට පත් කරවන්නේ පියා පමණයි. ඔහු පහසු රාජයෝගාව සහ දැනුම පවසයි. තමන් ජීවාත්මයක් බව සලකා පියා සිහි කරන්න. මෙය පහසුවේ නේද? සෑම කෙනෙක්ම පවසන්නේ අහෝ දෙවියනේ වඩින්න. පැමිණ අපවිත්‍ර අපව පිරිතුරු කරන්න. එබැවින් පාරිශුද්ධ කරවන්නේ පරම පියාම පමණයි. අපට පිවිතුරු වීමට උත්සාහ දරන ලෙසට පියා අපව දිරිමත් කරවන බව ඔබ දන්නවා. කෙනෙක් පංච පාපයන් පරිත්‍යාග කර ඇති නමුත් ඔහු යෝගාවේද සිටිය යුතුයි. ඔබව තමෝ ප්‍රදාන කර ඇති උපතින් උපතට ඔබගේ හිස මත තිබූ පාප බර යෝගාවෙන් හැර පුළුස්සා දමන්නේ වෙන කෙසේද? ඔබ පාපයන් පහ පරිත්‍යාග කරන්නේ ඔබ තම දුරටත් පාපයන් සිදු නොකිරීමටයි. කෙසේ වෙතත් ඔබ බොහෝ උපත් ගණනාවක පාපයන්ගේ ගිණුමෙන් නිදහස් වන්නේ කෙසේද? එය කිරීමට ඇති මාර්ගය වන්නේ ඔබ ජීවත්ව සිටින තාක්කල් පියාගේ සිහිපත් කිරීමේ සිටීමයි. ඔබගේ පාපයන් දුරවන්නේ මෙම සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි. අපවිත්‍ර ජීවාත්මයන්ට එහි යා නොහැක. සෑම ජීවාත්මයකටම තමන්ගේම චරිත කොටස සහ තත්ත්වය ලැබී තිබේ. මනුෂ්‍යයන්ට තත්ත්වයක් තිබෙන සේම ජීවාත්මයන්ටද තත්ත්වයක් තිබේ. ප්‍රථමයෙන්ම ජීවාත්මය දිව්‍ය ලෝකයට යයි. අංක එකේ ජීවාත්ම වන්නේ ලක්ෂ්මි සහ නාරායණය. විශාරතම වන්නේ ඔවුන්ගේ චරිත කොටස්ය. නාටකයේ හොඳම චරිත කොටස් රඟපාන්නේ සහ වැඩිම සතුට අත්විඳින්නේ දේවතා ධර්මයට අයත් ජීවාත්මයි. ඉන්පසුව ඔවුන් සතෝ, රජෝ සහ තමෝ තත්ත්වය හරහා යා යුතුයි. ඔවුන් තුළට අකණ්ඩව අපිරිසිදු ලෝහ මිශ්‍ර වේ. දැන් එම මිශ්‍ර ලෝහ ඉවත් කරගන්නේ කෙසේද? ගින්නක් තුළට රත්තරන් දැමූ විට මිශ්‍ර ලෝහ ඉවත්තේ. මෙය පාපයන් දුරවන යෝගා ගින්නයි. යෝගා ගින්නෙන් පාපයන් දුරු කළ හැකි බව කිසිවෙකු නොදනී. දරුවන් පවසන්නේ මගේ යෝගාව නැවත නැවත බිඳී ගොස් මට පියාව අමතක වේ. මෙය මායාගේ බාධකයකි. බාධා නොතිබුණේ නම් ඔබගේ යෝගාව විගසින් සම්බන්ධ වී විනාශය විගසින් සිදුවනු ඇත. කෙසේ වෙතත් එය ඒ ආකාරයෙන් සිදුවන්නේ නැත. එයට කලක් ගත වෙනවා. අවසානයේදී ඔබගේ කර්මදී තත්ත්වයට ඔබ ළඟා වන තෙක්ම ඔබ දිගටම යෝගාවේ සිටි. එවිට ලෝකයද අවසන් වේ. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් රාවණ පරාජය කරයි. ගීතාවේ, මහාභාරතයේ සහ රාමායණය ආදී සඳහන් කර ඇති දේවල් සියල්ල භක්තියේ මෙවලම්ය. ඔබ සංගම යුගයේ කුමන කාර්යයන් සිදු කරන්නේද? ඒ සියලු දේවාල මෙකල්හි සිහිවටනයි. තඹ යුගයේ සිටම සිහිවටන නොකඩවා නිර්මාණය කර ඇත. ප්‍රථමයෙන්ම පැමිණ අපවිත්‍ර අය පිවිතුරු කරන පරමපියා පරමාත්ම ජීවය ශිවා වෙනුවෙන් සිහිවටනය නිර්මාණය කරයි. දේවතාවන්ගේ ප්‍රශංසා ගායනා කරයි. ලක්ෂ්මි සහ නාරායනට විශාල දේවාලයක් තිබේ. ඔවුන් එතරම් වන්දනාවට ලක්වන්නේ මන්ද කියා කිසිවෙකු නොදනී. ඔවුන් පිදුම් ලබන්නට සුදුස්සන් ගෙන් අනිවාර්යෙන් පුදන්නන් බවට පත්විය යුතුයි. ඔවුන් පිදුම් ලබන්නට සුදුසු වන විට ඔවුන්ගේ ප්‍රතිලාභය අත්විඳි. මහා රජවරුන්ගේ චරිතාපදාන සිහිකරන ආකාරයෙන්ම ස්වර්ණමය යුගයේ අංක එකේ අධිරාජ්‍යා සහ අධිරාජිනිය ලක්ෂ්මි සහ නාරායනගේ ප්‍රශංසාවද අනිවාර්යෙන් ගායනා කරනු ඇත. කෙසේ වෙතත් ඔවුන් එය බවට පත් වූයේ කෙසේද කියා මිනිසුන් නොදනී. ඒ ආකාරයෙන්ම බ්‍රහ්ම සහ සරස්වති යන දෙදෙනාට ඉගැන්වූයේ ශිවාය. මිනිසුන් ග්‍රන්ථ ශාස්ත්‍රවලින් ඔහුගේ නම අතුරුදහන් කර අවුල් ඇති කර තිබේ. නුවණැති දරුවන්ට මෙම දේවල් අංක පිළිවෙලට වැටහෙයි. මෙම නාටකය දිගටම පවතී.
ඔබ පෙර චක්‍රයේදී කුමක් ඌයේද ඔබ දැන් එය බවට පත් වෙනවා මෙම ගස දිගටම වැඩේ ඵලය අනිවාර්යෙන් ඉදේ ගස වැඩෙන්නට කල් ගත වෙනවා ගස සූදානම් වන විට ඔබ දේවතාවන් වෙයි ඉතිරි සියලු දෙනා විනාශ වෙයි ඔය දරුවන්ව දැන් ඉදෙන්නට සලස්සනවා සමහරු සම්පූර්ණයෙන් ඉදෙන අතර සමහරු ටිකක් අඩුවෙන්ද වෙන අතර සමහරු කුණාටු අත්ඉඳි ආදායමක් උපයන අතර ඔවුන්ට නරක දශා ඇති වෙයි බාබා පවසන්නේ ඔබගේ සියලුම පාපයන් පිළිසී යනසේ දිගටම යෝගාවේ සිටින්න මෙය ඉතා විශාල ආදායමකි භාරතයේ පෞරාණික යෝගාව මෙතරම් සුප්‍රසිද්ධ වී ඇත්තේ මේ නිසාය කෙසේ වෙතත් එය මගෙන් සිදුවන්නේ කුමක්ද කියා කිසිවෙක් නොදනී පියා දැන් ඔබට විස්තර කරයි ඔය ජීවාත්මයන් තුල මිශ්‍ර ලෝහ තිබේ ඔය මනුෂ්‍ය ජීවාත්ම පිදුම් ලබන්නට සුදුසු වී ඉන්පසුව පුදන්නන් වෙයි දෙවියන්ට මෙය විය නොහැක ඔහු පුදන්නෙක් ඌයේ නම් අපව පිදුම් ලබන්නට සුදුසු කරවන්නේ කවුද අපව පිදුම් ලබන්නට සුදුසු කරවන්නේ පියාය අප පිදුම් ලබන්නට සුදුසු පිවිතුරු දේවතාවන්ව සිටි අතර ඉන්පසුව පහළට පැමිණීමෙන් අප ශුද්‍රයන් බවට පත්තිය ස්වර්ණමය යුගයේ දේවතාවන් දෙවියන්ගේ නව නිර්මාණය ලෙස හැඳින්වේ මෙසේ ගායනා කරයි මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්තනය කිරීමට වැඩි කලක් ගත වූයේ නැත පියා විස්තර කරයි හොඳින් ඉගෙන ගන්න ඔබට උත්සාහ දැරීමට දිරිගැන්වීම පියාගේ ගුරුවරයාගේ සහ ගුරුගේ වගකීමයි දරුවනේ ඔබගේ කාලය අපතේ නොහරින්න හේතුවක් නැතිව ඔබගේ තත්ත්වය පහත්වන අතර එවිට බොහෝ පසුතැවීම් සිදුවේ ඔබ මෙසේ කියනු ඇත සෑම චක්‍රයකම මගේ තත්ත්වය වන්නේ මෙයයි එක්කල්හි ඔබට කිසිවක් කිරීමට නොහැකි වේ ඔබට දර්ශන ඇති වේ සෑම චක්‍රයකදීම ඔබ එතරම් පහත් වන බවට ස්ථිර විශ්වාසයක් ඔබට තිබේ පියා දිගටම විස්තර කරයි මෙම ප්‍රතිඵලය නිකුත් වන විට ඔබට බොහෝ හඬන්නට සිදු වේ පන්තියක් මාරු කරන විට එහි අංකපිළිවෙලට අසුන්ගෙන සිටන ආකාරයෙන් අපවත් නව ලෝකයට මාරු කර හරිනවා බ්‍රාහ්මණයන්ගේ මාලාවක් සිහි කෙරෙන්නේ නැත වන්දනා කරන්නේ රුද්‍රාගේ මාලාව පමණයි කෙසේ වෙතත් එම මාලාව කුමක්ද කියා කිසිවෙකු නොදනී ඔවුන් ඉහලින් තසලයට පහලින් දිත්ත පබළු පෙන්වයි දිත්ත පබළු විෂ්ණුය ඉහලින් ඇති තසලය මල ශිව බාබා වන අතර ඉන්පසුව ඉතිරි මාලාව තිබේ ඔය බ්‍රාහ්මණයන් දැන් උත්සාහ දරන අතර ඉන්පසුව ඔබ රුද්‍රාගේ මාලාවේ පැමිණේ ඒ නිසයි ඔබ සිහසුනේ අසුන් ගැනීමට හැකිවන ආකාරයේ උත්සාහයක් දැරිය යුත්තේ අන් අයට දුක් දෙන සියලු දේ අත්හරින්න පියා දුක නැති කරන්නා සහ සතුට පිරිනවන්නාය දරුවන් දුක් දෙන්නේ නම් ඔවුන් දෙවියන්ගේ දරුවන් බව කවුරු සලකයිද ඔබ පාපයන් සිදු නොකළ යුතුයි සිය දිවි නසා නොගත යුතුයි එමෙන්ම බොරු නොකිව යුතුයි ඔබ පරාජය වූ විට ඔබ සමාව ඉල්ලිය යුතුයි භක්තියේදීද යමක් සිදු වූ විට ඔවුන් පසුතැවිලි වී හඬයි මෙය දැනුම මාවතයි මෙහි ඔබ කිසිවෙකුගේ හදවතට වේදනාවක් නොදිය යුතුයි. දැනුමේ බින්දු ඔබව සිසිල් කරන දෙයකි. ඔබ දරුවන් මෙහි පැමිණ ඇත්තේ ඉගෙන ගන්නටයි. ඉගෙන ගන්නා විට ඔබට හොඳ ආචාරශීලී බව තිබිය යුතුයි. මෙයත් අධ්‍යයනයකි. ඔබට උගන්වන්නේ අශාරීරික පියාය. ඔහු ඔබ තුළ ඇති සෑම දෙයක්ම දන්නවා.
දරුවෙක් වරදක් සිදු කළ විට ඔහුට ධර්මරාජ විසින් දඩුවම් ලැබුණු බවට පුවතක් වරක් බාබාට මධ්‍යස්ථානයකින් ලැබුණා. මෙම බාබා ඒ ගැන කිසිවක් දැන සිටියේ නැහැ. පාපයේ ගැලී ඉන්පසුව සත්‍ය නොපවසන බොහෝ දෙනෙක් සිටනවා. තමන්ව බේරා ගැනීමට ඔවුන් තම වැරදි සංගවයි. කෙසේ වෙතත් ඔවුන්ට ශිව බාබාගේ ඒවා සැඟවිය නොහැක. ඔබට උගන්වන්නේ ශිව බාබායි. ඔබට ඔහුවත් අමතක වෙයි. මෙයට මෝඩ කමක් යයි කියයි. මෙහි කිසිවෙකුගේ බොරු හෝ සත්‍ය සැඟවිය නොහැක. මෙම බාබා පවසන්නේ මම අන්තර්යාමි. සෑම කෙනෙක් තුළම ඇති සියල්ල දන්නා කෙනා නොවෙමි. ශිව බාබා අන්තර්යාමීය. පියාම පවසන්නේ මා අශාරීරික වන අතර මා සියල්ල දන්නවා. මෙම කෙනා ශාරීරිකයි. මෙම කෙනා උපත් සහ මරණය තුළට පැමිණෙන නමුත් මම පුනර්භව ගැනීම ඉක්මවා සිටිමි. මම මෙම කෙනාට මෙසේ පවසන්නේ ඒ නිසයි. ඔබ තමන්ගේ උපත් නොදනි. මා ඔබට ඒවා ගැන පවසනවා. සූර්ය පිළපත් වංශයට අයත් සියලු දෙනාටම මා මේ පවසනවා. බොහෝ දරුවන් ඔවුන්ගේ වැරදි සංගවයි. ඔවුන් බාබා ඉදිරියටවත් නොපැමිණේ. බාබා ඔබට පවසා තිබෙන්නේ මෙම කෙනාගෙන් කිසිම දෙයක් සංගවන්න එපා. ඔහුට සෑම දෙයක්ම පවසන්න. එවිට ඔබට සමාව ලැබේ. කොහොම නමුත් ඔබ මගේ දරුවන්ය. මා සෑම දෙයක්ම දන්නවා. මෙම කෙනා දන්නේ කොහොමද? ඔබ මේ කෙනාට සෑම දෙයක්ම පැවසිය යුත්තේ ඒ නිසයි. ඔබගේ පෙර උපත්වල ගිනුම් මා සමග එකතු වී ඇති නමුත් මෙම උපතේ ඔබ සිදු කර ඇති සෑම දෙයක්ම මෙම කෙනාට පවසන්න. එවිට මටද එය ඇසේ. නිවසේ අසුන්ගෙන සිටන විට ශිව බාබා සෑම දෙයක්ම දන්නා බව ඔබට සිතිය නොහැක. නැහැ, භක්ති මාර්ගයේ ඔබ එසේ සිදු කරමින් සිටියා. මා දැන් පෞද්ගලිකවම ඔබ ඉදිරියට පැමිණ සිටි. එබැවින් ඔබට අනතුරු ඇඟවීමටද හැකිවනසේ ඔබ මට පැවසිය යුතුයි. පියා පවසන්නේ ඔබගේ මුහුණෙහි දැලි ගා ගන්න එපා. එසේ නැත්නම් බොහෝසේ පසුතැවිලි වීමට සිදුවේ. අවසන් කාලය ඉතා සියුමැලිය. බොහෝ දඬුවම් ලැබේ. එවන් නිදසුන් ඔබට දිගින් දිගටම අසන්නට සහ දකින්නට ලැබේ. කිසිම විටක ඔබගේ පාපයන් ශල්‍ය වෛද්‍යවරයාගෙන් සංගවන්නට එපා. එම කෙනා නොව මෙම කෙනා ඔබට සමාව දෙයි. මෙකල පාපයන් සිදු කිරීමෙන් එය සිය ගුණයකින් වැඩි වෙයි. අනවශ්‍ය ලෙස බොරු නොකියන්න. බාබා සියලුම දරුවන්ට අනතුරු අඟවයි. මෙය ඉතා විශාල අසීමිත පාඨශාලාවක්. ඔය සහෝදරයන්ට අප්‍රසිද්ධ වේශයකින් බොහෝ සේවය කළ හැක. ඔබ ඔවුන්ට විස්තර කළේ නම් මෙම රජයත් තිබෙන බව අනිවාර්යෙන් ඔවුන්ගේ හදවත ස්පර්ශ කරයි. මෙම දැනුම අප්‍රසිද්ධයි. ඔබ බීජය, ගස සහ ලෝක චක්‍රය ගැන දැන සිටිය යුතුයි. මෙම යුග සතරෙහි චක්‍රයයි. ඔවුන් කැරකෙන රෝදයක් තබා ඇත. බීකේ පාණ්ඩව සේනාව ඔබයි. ඔබ මෙම රාජ්‍ය ලාංඡනය ඔබත් සමග ගෙන යා යුතුයි. කැරකෙන රෝදයක් ප්‍රමණය කිරීමෙන් පමණක් සත්‍ය ජයගෙන දෙයිද? මෙම ලෝක චක්‍රය පිළිබඳ කරුණකි. ඔබ බිය නොවිය යුතුයි. ඔබට වෙස් වලාගෙන ඕනෑම තැනකට යාමට පුළුවනි. බොහෝ ස්වරූප ඇති ඒ කායන කෙනාගේ දරුවන්ටද බොහෝ ස්වරූප තිබිය යුතුයි. කෙසේ වෙතත් මෙය ඔය දරුවන්ගේ බුද්ධිය තුළට ඇතුළු වන්නේ නැත. ඔබ සුළු සේවයක් කිරීමෙන් පමණක් සතුටු වන අතර ඔබගේ ඔළුව අහස උසට නගී. ඔබට තව කිරීමට බොහෝ සේවය තිබේ. ඔබ බොහෝ විවිධාකාරයේ උත්සාහ දැරිය යුතුයි.
बाबा ओबट बहु करुणु लबादे रुद्रागे दनुमे मेम याग होमे दिगटम पेवतीमट यनवा सियलु कोटास्वलीन मिनिसुंट नोकडवाम आराधना करन्न ओबट रजवरुन आदींटद आराधना कल हैक ओबट सम्मंत्रणद पेवत्तिय हैक ओब मिनिसुंट अणुव काड्पत् मुद्रणय कल युतुई पेमिन मेम लोक चक्रय भ्रमणय वन आकारय वटहा गन्न एन्न अप ओबट परम पिया परमात्म जीवये चरित कथाव सह वसर पंदाहि कथाव कियन्न एय विस्मयक् नोवेद अच्छा सुमिहिरि आदरणीय बोहो कालक् नति वी सिट देन हमुवन दरुवंट ओबगे मव पिया बाप दादा सेनेहसिन सिहिपत् कर सुब उदयसनक् प्रार्थना कराय आध्यात्मिक पियागेन आध्यात्मिक दरुवंट नमस्कार आध्यात्मिक दरुवंगेन आध्यात्मिक पियाट नमस्कार दाने सदहा सारांशय एक जीवात्व सिटन विट पिवितुरु वीमट नम ओब मायागे बाधक गेन सलकिल्लक् नोदक्विय युतुई देख सैम केनेक मतम दनुमे बिंदु इस ओउन्व सिसिल करवीमे सेवये देन्न किसिम केनेकुगे हदवतट वेदनावक् नोदेन्न पिया हा समानव दुक नति करन्नेक् सह सतुट लबा देन्नेक् वन्न वरदानय ओब अमरणीय सिहसुनाक् मत असुन्गेन सिटिन अमरणीय पिलिरुवक् वी ओबगे स्वमाने स्थावरव सिटीमेन सैम शरीर अवदानयक्म अवसान करत्वा सांगम युगेदी ओबट पियागेन विविध अद्दमे स्वमान हिमिवे सैम दिनकम स्वमाने नवकारुनाक् ओबगे अवदाने तबा गन्न एविट आलोके इदिरिये अंधकारे नतिवी यन आकारेन सवमाने इदिरिये शरीर अवदाने पलवा हरे मेयट काले हो उत्साहयक अवश्य नोवे ओबट परमात्म देवियांगे आलोके समग सृजु संबंधतावयक तिबे एबविन ओबगे सृजु रहनिन ओबगे अवदाने स्वीचे दमन्न एविट बहो आलोके पेमिनन बेविन ओब आलोके सिटनवा पमनक नोव ओब अन अयटत् प्रदीपागारयक् वे एवन स्वमानय पवत्वा गन्ना अय अमरणीय सिहसुन मत असुन गेन सिटिन अमरणीय पिलिरुलेस हेंदिन वे पाटय ओबगे मनो इस्तीय उसस कर गन्न एविट अहितकर सिदुवीम कुडावे ओम शांति।